රසවත් දෙයක් කියලා දෙනවා. කිරිකොස් මාළුව හදන්නේ. එතකොට කිරිකොස් මාළුව හදන්න එක එක විදිහ. දැන් හැමදාම එකම විදිහට කනකොට රස නැහැ. පොඩි වෙනසක් කියලා. ඇත්තටම කියනවා නම් දැන් මේකට මම කියන්නේ කිරිකොස් හින්දුම කියලා. මේක පොඩි වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගෙදර ගෙනාම කොස් ටික කීනට කපලා අරගෙන ඇට සුද්ධ කරලා අමු වෙන්නේ හදන්නේ. දැන් මෙතනදී පොඩ්ඩක් තඹල තමයි මම අරගෙන තියෙන්නේ. ගෙදරට ලොකු කොස් කෙඩියක් ගෙනාවම මොනවද කරන්නේ? පස් දිනක් ඉන්නව නම් ගෙදර ප්‍රමාණයට අරගෙන ඉතුරුවට මොකද වෙන්නේ? අපතේ යවන්න එපා. කොස් කියන්නේ බත් ගහක් නේ. කොස් කෙඩිය මදුළු ගලවලා මදුළු පිටින්ම හරි තඹන්න. මදුළු පිටින්ම හරි තඹල සීත කරන්න කියන්නේ. ඔයාලට ඕන දවසකට අරගෙන කන්න පුළුවන්. ඒ වගේ ලේසිම ක්‍රමයට අද කිරිකොස් හින්දු මහදන හැටි මම ඔයගලන්ට කියලා දෙන්නම්. කිරිකොස් මාළුව වෙනස් විදිහකට. බල මොනාද ඕන වෙන්නේ කියලා. තම්බල ගත්තේ කොස්. තම්බල කොස් ඇට තියෙනවා. කොස් තියෙනවා. හොඳ ලස්සනට බෙරි වෙන්නේ නැති වෙන්න අවශ්‍ය ප්‍රමාණය වතුර දාලා තම්බල තියෙන. මේක තව විදිහකට තම්බන්න පුළුවන්. ගෙදර ස්ටීමර් එක තියෙනවානේ. ස්ටීමර් එකේ තඹ ගන්න පුළුවන් ලේසියෙන්. ඒකට කොස් ටික හොදලා දාන්න, ඉස්සෙල්ලා ඇට ටික දාන්න, ඊළඟට මදුළු ටික දාන්න, ලුණු කුඩු පොඩ්ඩක් උඩින් ඉහින්. ඊළඟ වහන්න. විනාඩි 10ක් තඹන්න. ෂෝක් එකට මේ වගේ හොඳට හැලෙන්න කොස් ටික තඹ ගන්න පුළුවන්. එහෙම ඉව්වම හරිම රසයි. දැන් වතුර පොඩ්ඩක් දාලා තැඹුවම බැරි නෑ. නමුත් ඊට වඩා ගුණාත්මක භාවයෙන් ඉහිලයි ඒ විදිහට තැඹුවා. බලමු දැන් කිරිකොස් හින්දුම හදන්න අවශ්‍ය මොනවාද කියලා. මේ තියෙන්නේ කොස්. මම ස්ටීමර් එකේ තඹල ගෙනල්ල. පොල් කිරි. පළවෙනි දෙවෙනි ගොරෝසු කිරි වෙන්නේ. දියාරු අඩුවට ලස්සනට ගන්න. ඊළඟට 3-5 වර්ග අතරින් කහ කුඩු. අඹරගත්ත අඹ ටිකක්. මේ තියෙන්නේ අඹරලා තියෙන්නේ. ටිකක් දියාරුවට අඹරලා තියෙන්නේ. මේ තියෙන්නේ මම මගේ කෑම රස කරගන්න දෙන හදන මේ උළුහාල් කුරුඳු පොතු කරපිංච එකතු කරලා හදන රස දෙයක්. කැබලි මිරිස් ටිකක්. ලුණු රස පමණට දාන්න ඕනි. කුරුඳු පොතු කෑල්ලක් ඕනෙමයි කිරිකොස් මාළු. බලමු දැන් හදන්නේ කොහොමද කියලා. රසවත් ලස්සනට ඉක්මනට හදා ගන්න පුළුවන් කිරිකොස් මාළු. දැන් ඉස්සෙල්ලම කරන්නේ ඇතිලියට අපි ගොරෝසුට හදාගත්ත කිරි ටික දාන්න. භාජනය තියෙනවා කිරි. ඉතින් මම ඒකෙන්ද භාජනය ටික හොදලා දානවා. ඊළඟට මේකට එකතු කරනවා කහ කුඩු අපේ අවශ්‍ය පමණට. ලුණු රස පමණට. වැඩි ලුණු දාන්න බෑ. කොස් වලට දාලා නම් තියෙන්නේ මේක. ලුහාල් කරපිංච මිශ්‍රණයු හැඳි කාලක් විතර එකතු කරනවා. මේ තියෙන්නේ කැබලි මිරිස්. කැබලි මිරිස් දානවා. හැඳි දෙකයි තව පොඩ්ඩක් මදි කියලා හිතෙනවා නะ. ඊළඟට අඹරගත්ත අඹ. දැන් මේක හොඳට කලවම් කරනවා. දැන් අපි ලිපේ තියලා බලමු. රම්පේ කරපිංචා. ටිකක් දැන් එකතු කරමු. සාමාන්‍යයෙන් ගෙදර වැඩ කරනකොට දැන් මේවා දාලා දැන් තියාගෙන හදනවනේ. අපේ කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් දැන් මේ ආකාරයට
කිරි ටික ලිපේ තියලා මේ ටික එකතු කරා. සේර. දැන් දැම්මා. අමු මිරිස් කරල් දෙක තුනකුත් දාන්න මූණ. අමු මිරිස් කපන හැටි දන්නවනේ? ලස්සනට හැඩයට දැම්මම අමු මිරිස් කරල් හැඩ වෙලා පේනකොට හරිම ලස්සනයි. දැන් රත් වෙලා දැන් අපි දාමු ලුණු කෑල්ල. ලුණු පාවිච්චි කරනකොට මේ අලිය කපලා දානවා නේද? දෙවල් වලදී. ගොඩාක් හොඳයි රතු ලුණු පාවිච්චි කරනවා. රතු ලුණු ගුණාත්මක භාවයෙන් ඉහළයි. ඉතින් සාමාන්‍ය හුඟ දෙනෙක් කැමති නෑ ඒ තෙන්ට. මොකද ඒක සුද්ධ කරන්න වෙලා යනවනේ. ඒක ඔය නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් සුද්ධ කරලා තියාගත්තම හරි ලේසි. සුද්ද කළා හොඳට වහලා තියාගත්තම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රතු ලුණු දැම්මම හරි රසයි. රසයි ගුණයි දෙකම තියෙනවා. කිරිකොස් හින්දුම ගොඩාක් රස වෙන්නේ කිරි හොඳට ගොරෝසු වර්ගෙන් දාන්න ඕනේ. පළවෙනි දෙවෙනි කිරි පමණක්. කොස් ටික දාන්න ඉස්සෙල්ලා රස බලන්න. හොඳටම රසයි. කිරි රහ ඉදිරියෙන් තියෙන. දැන් අපි කොස් ටික එකතු කරමු. තව පොඩි දෙයක් කියන්න තියෙනවා මට. අපි සාමාන්‍යයෙන් කොස් කපන කොටත් ක්‍රම කීපයකට අපි කපනවා. දැන් මේ කපලා තියෙන විදිය තම්බන්නනේ කපලා තියෙන්නේ. අපි අමුවෙන් කිරිකොස් හදනවානේ. අමුවෙන් කිරිකොස් හදනකොට අපිට පුළුවන් දිග අතර කපා ගන්න. දිග අතර කපන්න ඕනෙත් නැහැ. මෙහෙම කොස් මඳුළු අරගෙන බොහොම ඉරලා 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 අරන් සුද්ධ කරලා ගත්තාම ඇට ටික ඒක. දැන් මේ බලන්න මේක ලස්සන පාට රස කොම එක විදිහට තියෙනවා කිරිකොස් හින්දුම. කිරිකොස් හින්දුම හරි. දැන් අපි බලමු කිරි හින්දුමේ ලස්සන. ලස්සනයි රසයි ගුණාත්මක භාවයෙන් ඉහළයි. කිරිකොස් සම්බෝල ටිකක් හරි කොළ මැල්ලුමක් හරි එක්ක උණු බත් එක්ක හරිම රසයි.